සමාජ සංගායනා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස උභෝ සද්ධා වදඤ්ඤෝ ච සංයතා ධම්ම ජීවිනෝ තේ හොන්ති ඥානපතයෝ අඤ්ඤමඤ්ඤං පියං වදාති සදහබර වාසනාවන්ත පින්වත්නි අදත් හිරුනාලිකාව තුලින් අපේ පින්නතුන් මේ බලාපොරොත්තු වන්නේ ලෞතර බුදු පියාණන් වහන්සේ ලෝක සත්වයා වෙත පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ නෛර්යානික සී සද්ධර්මයේ කොටසක් ශ්‍රවණය කරලා තමන්ගේ හදවතේ ඇතිවෙන ලෝභ දේශ මෝහ මද මාන මක්ක පලාස ඉස්සා මච්චරිය කුක්කුච්ච තීන මිද්ද විචිකිච්ඡා ආදී ක්ලේශ ධර්මයන් යටපත් කරගෙන හදවත පිරිසුදු ප්‍රසන්න පවිත්‍ර එකක් බවට පත් කරගෙන පවිත්‍රෝ හදවතේ ඇතිවන්නා වූ කුසල රම්මණයන්ගේ දියුණුව තුළින් කුසල චිත්ත ඒකාග්‍රතා සමාධි කුසල් සිතකට එකඟ වීමෙන් ඇතිවන්නා වූ චිත්ත සමාධියත් ඒ චිත්ත සමාධි උපයෝගී කරගනිමින් ලෝකයේ ඇත්ත ඇති සැටියෙන් දකින යථාභූත ඥාන දර්ශනයත් ඇති කර ගැනීමටයි නිතර බණ අහන අපේ පින්නතුන්ට අමුතුවෙන් ධර්මාවාදයක් දිය යුතුයයි මා අදහස් කරන්නේ අද අපේ පින්නතුන්ට මම කියලා දීමට අදහස් කරලා තියෙන්නේ යහපත් හොඳ යුග දිවියක් ගත කරන්න කොහොමද කියලා. වර්තමානයේ බොහෝ දෙනා අපේ සමාජයේ ජීවත් වන අයගේ ගෘහ ජීවිතයේ විවිධ ගැටලුකම් කටළු අහන්න දකින්න සිද්ධ වෙලා තියෙනවා. සමහර වෙලාවට ස්වාමියාට බිරිඳ නුරුස්සනවා, බිරිඳට ස්වාමියා නුරුස්සනවා. එවගේම දූල පුතාලා හැදුනට පස්සේ ඒ ඇත්තන් දරුවන් අනාථ වෙනවා. දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතු කරගෙන යන්න බැරුව වෙනවා. දරුවන්ට මේ මගේ අම්මය මේ මගේ තාත්තය කියන්න බැරි තරම් අවමානයට ලක් වෙන දේවල් සමහර දෙමව්පියන් විසින් කරනවා. ඉතින් ඔන්නෝයි වගේ ප්‍රශ්න රාශියක් අද සමාජයේ ඇති වෙන නිසාවෙන් මේ යුග දිවිය කියන්නේ මොකක්ද කියලා බුදු සමයට අනුව අපේ පින්නතුන් තේරුම් අරගත යුතු වෙනවා. දැන් යුගදිවියට පත්වීමේදී පළවෙනිම වචන දෙක තමයි ආවාහය විවාහය. සාමාන්‍යයෙන් ආවාහයක් කරගන්නේ පිරිමි කෙනෙක්. විවාහ වෙන්නේ කාන්තාවක්. විවාහ වෙන කාන්තාව පිරිමියෙක්ගෙන් බලාපොරොත්තු වෙන දේ විවාහය කියන වචනේ තුල තියෙනවා. ආවාහ වෙන පිරිමි කෙනෙක් කාන්තාවකගෙන් බලාපොරොත්තු වෙන දේ ආවාහය කියන වචනේ තුල තියෙනවා. බලන්න පින්නතුනි මොකක්ද මේ කියලා දෙන්නේ කියලා. ආවාහය කියන්නේ ආයන්නෙන් කියන්නේ ආදරය. වායන්නෙන් කියන්නේ වාසනාව. හයන්නෙන් කියන්නේ හරි වැටහීම. යයන්නෙන් කියන්නේ යහපත. ඒ කියන්නේ පිරිමි කෙනෙක් ඕනෑම කාන්තාවක් තමන්ගේ නිවසට කැඳවගෙන එන්නේ ආදරය ලබන්න. ආයන්නෙන් කිව්වේ ඒකයි. ඒ වගේම ගෙදරට බිරිඳක් ගේනවා කියන්නේ ගෙදරට සිරිකත කැඳෙනවායි කියන එකයි. මොකද ගෙදර අතුපතු ගාලා පිරිසුදු කරලා මල් වවලා ලස්සනට ඇඳුම් පැළඳුම් සකස් කරලා තියලා මේ සේරම කරන්නේ කවුද? බිරිඳ නැත්තම් අම්මා. ඒ නිසා ගෙදරක් ලස්සන වෙන්නේ බිරිඳක් හිටියම කියන පැරණි කියමනත් අරුත්ගත්වන්නේ ඒකයි. ඉතින් ඒ නිසා ඒ නිවසට ශ්‍රියාකාන්තාව පැමුණා වගේ වාසනා උදා වෙනවා. ඒ වගේම හරි වැටහීම කියන්නේ දෙන්නට දෙන්න ඇති කරගන්න අන්‍යෝන්‍ය අවබෝධය. මේ අන්‍යෝන්‍ය අවබෝධය හරිම අවශ්‍ය එකක්. මේ අන්‍යෝන්‍ය අවබෝධය නිසා පින්නතුනි හරි වැටහීම නිසා තමයි ඒ යුගදිවිය සාර්ථක වෙන්නේ. ඒ නිසා ඇතිවෙනෝ යහපත මේ යුගදිවියෙන් දෙන්නාටම යහපත උදා වෙන්න ඕන. දැන් බලන්න මේ පදේ හැදුරු හැටි. පළවෙනි එක ආදරය, වාසනාව, හරි වැටහීම, යහපත. විවාහ වෙන්නේ කාන්තාවක්. කාන්තාවක් පිරිමියෙන්ගෙන් බලාපොරොත්තු පළවෙනි දේ තමයි විශ්වාසය. වියන්නික විශ්වාසය. අද වර්තමානයේ අපේ ඇත්තෝ මේ දුරකතන නිතර පාවිච්චි කරන නිසා හොඳට කල්පනාවට ගන්න ඕන. මේ දුරකතනෙන් කතා කරනකොට සමහර වෙලාවට තමන්ගේ යුග දිවිය අවුල් වීමට සාධක හේතු කාරණා ඒකෙන් ලැබෙන්නට පුළුවන්. මොකද සමහරලාට තමන් කාලයක් ඉස්සෙල්ලා අසුරු කරපු පාසල් යන යුගයේ ඇසුරු කරපු ගැහණු කෙනෙක් එහෙම නැත්නම් පිරිමි කෙනෙක් අපිට කතා කරන වෙන්න පුළුවන්. එහෙම කතා කරන වෙලාවක සමන් මොකද කරන්නේ? ඒ ගැන හිතලා නැත්නම් සිනාවෙවි විහිළු කරමින් කතා කරාට පස්සේ පින්නොතුනි සමහරලාට තමන්ගේ නියම බිරිඳ නැත්නම් නියම ස්වාමියා අහනවා කවුද ඒ කතා කරේ? ඉතින් එතකොට සමහර වෙලාවට විහිළුවටවත් කිව්වොත් දන්නේ නැද්ද ඉස්සර මං යාළු වෙච්ච එක්කෙනයි කියලා. එහෙම නැත්නම් අපේ සම්බන්ධයක් තිබිච්ච එක්කෙනෙක් කියලා කිව්වොත් අන්න එදා ඉඳලා සැකයක් හිතට එනවා. ඒ සැකය උඩුදුවා ගියොත් පින්නොත්ින් සමහරලාට යුගදී අවසන් වෙනවා. ඉතින් ඒ නිසා විශ්වාසයේ මිඳින්න නරකයි. ඒ වගේම වාසනාව හරි වැටීම යහපත ඇති වෙන්න ඕන. මේ දෙන්නා විසින් සිදු කරගන්නේ පින්නොතුනි මංගල දෙයක්, මංගල අවස්ථාවක්. මේ මංගල කියන වචනේ අටුවා විස්තර කරනවා මං උච්චතීති පාපංග උච්චතීති ගමනං ල උච්චතීති වාරණං. මං කියන අකුරු දෙකේ තේරුම පව කියන එකයි, ගයන්නේ තේරුම ගමන් කිරීම කියන එකයි, ලයන්නේ තේරුම වැළැක්වීම කියන එකයි. පවට ගමන් කරන මඟ අහුරනවා වළක්වනවා කියන තමයි මංගල කියන්නේ. එතකොට දැන් මේ විවාහ ජීවිතයේ මංගල්‍ය දෙයක් වෙන්න නම් විවාහ වුණාට පස්සේ කිසිම හේතුවක් නිසාවත් පව් සිදු වෙන දේවල් කරන්න නරකයි. යම් කිසි පවක් සිද්ධ වෙන දෙයක් කරොත් අන්න පින්නතුනේ එතකොට මංගල්‍යයක් නෙවෙයි අවමංගල්‍යයක් සිද්ධ වෙලා තියෙන්නේ. දැන් ඒ නිසා විවාහ මංගල්‍යවලදී මත්පැන් පාවිච්චි කිරීම, ඒ වගේම සතුන්ගේ මස් පාවිච්චි කිරීම පින්නතුනි ඒ වගේ දුරාචාර වැඩ පාවිච්චි කරන එක, දුම්ඇටි ආදිය පාවිච්චි කිරීම මේ මංගල්‍ය කියන අර්ථය කෙලසීමට පත්වෙන බව ධර්මයට අනුව පෙන්වා දෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා පින්නතුනි අපි ධර්මානුකූලව මේ අර්ථවත් යුගදිවියක් ගත කරන්න අධිෂ්ඨාන කරන්න ඕන. බුදුහාඳුරෝ සංවාස කියන සූත්‍රයේදී කියලා දීලා තියෙනවා යුගදිවි හතරක් පිළිබඳව. දේවෝ දේවියා සද්දින් සංවතිති, දේවෝ චවාය සද්දින් සංවසති, චවෝ දේවියා සද්දින් සංවසති, චවෝ චවාය සද්දින් සංවසති. චවෝ කියන්නේ පින්නතුනි මලමිනිය කියන එකයි. මලමිනියක් මලමිනියක් සමග ගත කරන යුගදිවිය චවෝ චවාය සද්දින් සංවසති. චව කියන්නේ පින්නතුනි දැන් මරුණට පස්සේ කෙනෙක්ගේ දේහයෙන් කිසිදු ප්‍රයෝජනයක් නැහැ, කිසිම වැඩකට ගන්න බෑනේ. නිරත්තංව කලින්ගරං, වැඩකට නැති දරකැබැල්ලක් වගේ කියලා තමයි පොතේ උගන්වන්නේ. අන්න ඒ වගේ සමහර අයත් කාල බීලා ජීවත් වුණාට හරියට මලමිනි වගේ කිසිදු වැඩකට නැහැ පින්නතුනි. සමාජයට ප්‍රයෝජනයකුත් නැහැ, Tamanට ප්‍රයෝජනයකුත් නැහැ. අත්අභ්‍යාබාධය පංගත්තේ සරපරබ්භ්‍යාබාධය පිසංවත්තේ. තමාටත් ප්‍රයෝජනේ පිස පවතින්නේ නැහැ, අනුන්ට ප්‍රයෝජනේ පිස පවතින්නේ නැහැ. ඒ වගේ නිකන් අර කාකෝපි ජීවිත චිරාය බලින්ච මුක්තේකවනේ කපුටයි කියන සතත් බලිබිලි කාලා හරි ජීවත් වෙනවා. ජීවත් වෙන අයට පින්නතුනි අන්න චවෝ චවාය සද්දින් සංවද්දී අය නෝනත් මහත්මයාත් දෙන්නම ස්වාමියාත් බිරිඳත් දෙන්නම පින්නතුනි කිසිදු ගුණධර්මයක් නැතුව ජීවත් වෙනෝ නම් අන්නේ බුදු අයටයි මලමිනියක් සමග යුගදිවියක් ගත කරනවාය කියන්නේ. චවෝ දේවාය සද්දින් සංවද ඒ කියන්නේ මලමිනියක් දෙවියෙක් සමග ගත කරන යුගදිවිය. ඒ කියන්නේ පින්නතුනි නෝනගේ වැඩ කිසිදු පිළිවෙලක් නැහැ, ඔක්කොම කරන්නේ නාස්තිකාර කාබාසනීය කරන වැඩ. හැබැයි ඒ ස්වාමි මහත්මයා හරීම සිල්වත් ගුණවත් කෙනෙක්, හොඳට යහපත්ව කටයුතු කරන කෙනෙක්. අන්න එහෙම වුණොත් මලමිනියක් දෙවියෙක් සමග ගත කරන යුගදිවියක් වෙනවා. ඒ වගේම චවෝ දේවියා සද්දින් සංවසති මලමිනියක් දේවතා දුවක් සමග ගත කරන යුගදිවිය. දැන් සමහර මාතෘ පින්නතුනි මත්පැන් අරගන්නවා, දුම් ඇටි ගන්නවා, දුරාචාරය හැසිරෙනවා, කරන්න තියෙන නරක වැඩ සේරම කරනවා. නමුත් ඒ ස්වාමි දියණිය කොච්චර ගැහුවත් ඉවසනවා. ඒ වගේම කෑම් බීම ඔක්කොම පිළිවෙලට හරිගස්සලා දෙනවා. පන්සලට දන් පහන් පූජා කරනවා, දුප්පතුන්ට උදව් කරනවා, Tamanට කරන්න පුළුවන් තරම් හොඳ වැඩ කරනවා. ඉතින් ඒ වගේම බුදුන් වඳිනවා, බණ භාවනා කරනවා. අන්න දේවතා දුවක් මලමිනියක් සමග ගත කරන යුගදිවියක් වගේ. දේවෝ දේවියා සද්දින් සංවද දෙවියෙක් දේවතා දුවක් සමග ගත කරන යුගදිවිය. දැන් මේ අත හිතන දෙවියෙක් දේවතා දුවක් සමග ගත කරන යුගදිවිය කියන්නේ දෙන්නම එක වගේ ශ්‍රද්ධාවන්තයි, දෙන්නම එක වගේ පින්වන්තයි, ආගමට දාමට ලැබී ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන මේ පංචවිධ සම්පත්තීන්ගෙන් 90යි. ඉතින් ඒ නිසා ඒ දෙන්නම කටයුතු කරන්නේ බොහෝම සදහැති දෙපලක් වගේ. ඉතින් ඒ දෙන්නගේ යුගදිවිය ඊටාම සාර්ථක එකක්. දැන් මෙතන පින්නතුනි දෙවියාය කියන්නේ. දැන් මේ අත හිතයි අපි කියන දෙවියෝ නෙවෙයි, මෙතන දෙවියාය කියන්නේ. දෙවියාය කියන වචනේ තේරුම දිව් ඉලායක්. ඒ කියන්නේ පින්නතුනි යහපත් බබලන හොඳ පැවැත්මක් තියෙන එක්කෙනා තමයි දෙවියා කියන්නේ. දැන් සමහර ස්වාමි නෝනලා නැත්තම් ඒ අතෝ කියනනේ ආම්දුරනේ අපේ මාත්‍යේ නම් දෙවියෙක්. ඒ දෙවියෙක් කියන්නේ අපි දැකපු දෙවියෝද? නැහැ. එම නැත්තම් අපේ නෝන නම් දේවතාවියක් ආම්දුරනේ. එහෙම කියලා කියනවා සමහර අතෝ. ඒ කියන්නේ ඒ අර කියන විදිහේ දේවතාවියන්ද? නැහැ. පින්නතුනි යහපත් හොඳ පැවැත්මක් තියෙන අයයි. ඉතින් ඒ නිසා දෙන්නගෙම යුගදිවිය සාර්ථක වෙන්න නීති පන්සිල් පොහොය අටසිල් රකින්න සදැහැති පිරිසක් විය යුතුමයි. අන්නේ සදැහැති බව තමයි මේ දෙන්නගෙන් පින්නතුනි ජීවිතේ අර්ථවත් වෙන්න හේතු වෙන්නේ. එතකොට මෙන්න මේ යුගදිවි හතර ගත කරන අයට දීපු පින්නතුනි උපදේශ රාශියක් විවිධ සූත්‍රවල අන්තර්ගත වෙලා තියෙනවා. දැන් බලන්න විසාකාවට දීපු උපදේශ නේද? විසාකාව යුගදිවියට යන්න ඉස්සෙල්ලා දුන්න උපදෙස් දුන්නනේ නේද? දෙන්නාට දෙන්න, නොදෙන්නාට නොදෙන්න, ඇතුළත දෙවියන් පුදන්න, ඒ වගේම දෙන්නාටම දෙන්න, නොදෙන්නාට නොදෙන්න, ওই වගේ මහා රාශියක් උපදෙස් දීලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ණයක් දෙනවා නම් දෙන්න ඕන ආපහු දෙන එක්කිනෙකුට. නොදෙන එක්කිනෙකුට ණය දෙන්න හොඳ නැහැ. දෙන්නාට දෙන්න, නොදෙන්නාට නොදෙන්න. එවගේම දෙන්නාට දෙන්න, නොදෙන්නාට දෙන්න. මේ දෙන එක දැන් දානය කියන එක අපි දෙනකොට මෙයා දන් දෙන එක්කෙනෙක් මෙයා දන් නොදෙන එක්කෙනෙක් කියලා හිතන්නේ නැහැ. අපි දෙගොල්ලන්ටම දෙනවා. පින්නතුනි ස්වාමි දේවයාගේ ඥාතීන්ට ඒ ඇත්තන්ට හොඳට සත්කාර සම්මාන කරන්න ඕනේ. දැන් අපි කියන්නේ නීතියෙන් අම්මා නීතියෙන් තාත්තා කියලානේ. මහත්මයාගේ අම්මා තාත්තට, නෝනාගේ අම්මා තාත්තට කියන්නේ නීතියෙන් අම්මා නීතියෙන් තාත්තා කියලා. එහෙම හිතන්න අරගයි බුදු සමයේ උගන්වන්නේ ඒත් අම්මා ඒත් තාත්තා කියලා හිතලා කටයුතු කරන්න ඕන. ඒ තමන්ගේම මහත්මයාගේ ස්වාමියාගේ දෙමව්පියන්ටත් තමන්ගේම දෙමව්පියන්ට වගේ සැලකන්න ඕන. ඒ වගේම ස්වාමි දේවයාගේ දෙමව්පියන්ට වගේම ස්වාමි දියණියගේ දෙමව්පියන්ටත් ස්වාමි මහත්මයා තමන්ගේ අම්මා තාත්තට වගේ සැලකන්න ඕන. එතකොට ඒ නිසා පින්නතුනි යුගදිවියක් අර්ථවත් වෙන්න මේ කාරණා ඊටාම හොඳට හිතට ගන්නට ඕන. ඊට අමතරව ඇත්තටම යුගදිවියෙන් බලාපොරොත්තුනේ මොකක්ද? මේ දෝන කියන සූත්‍රයක් තියෙනවා. මේ දෝන සූත්‍රයේදී බුදුහාඳුරෝ දේශනා කරනවා යුගදිවියේ ප්‍රධාන බලාපොරොත්තුව පින්නතුනි දරුවන් තැනීමයි නේද? දරු ප්‍රජායයි ගෘහමේ දිනාං කියලා පැරණි සාහිත්‍ය පවා තියෙනවා. මේ ඒ කියන්නේ පින්නතුනි යුගදිවියේ බලාපොරොත්තුව දරුවන් සකස් කරන එක. ඉතින් ඒ නිසා යම්කිසි යුගදිවියකට පත්වෙච්ච දෙන්නෙකුට දූපුතුන් නැත්නම් ඒ යුගදිවිය අසාර්ථක එකක්. කොච්චර මිල මුදල්, යාන වාහන, ගව මහිස, ඉඩකඩම් මේවා කොච්චර තිබුණත් පින්නතුනි යම්කිසි කෙනෙකුට දූපුතුන් නැත්නම් එයාගේ යුගදිවිය අර්ථවත් එකක් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි නිතරම පින්නතුන්ට මතක් කරන්නේ මේ යුගදිවියේ අර්ථවත් බව ලැබෙන හැටියට ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන. සමහර අය හිතනවා අපිට දරුවන් පස්සේ හදාගන්න පුළුවන් නැත්නම් දරුවෝ ඇත්තටම කෙනෙකුට යුගදිවියකට පත් වෙච්ච අයට ඕනද? ඕම තමයි දැන් වර්තමානයේ ඉන්න ඇත්තෝ හිතන්නේ. එහෙම හිතන්න අරගයි පින්නතුනි. දරුවෙක් අම්මේ කියනකොට, දරුවෙක් තාත්තේ කියනකොට මේ ඇත්තන්ට මොනතරම් ඒක අභිමානයක්ද, මොනතරම් හිතට සතුටක්ද, මොනතරම් සැනසීමක්ද. ඉතින් ඒ නිසාවෙන් මේ ඇත්තෝ කවදාවත් පසුබසින් නැතුව තමන්ට දූපුතුන් හදාගන්න මහන්සි අරගන්න ඕන. ඒ සඳහා විශේෂයෙන් අවශ්‍ය වෙන දෙයක් තමයි තමන්ගේ සිල්වත්කම. මේ සිල්වත්කම පින්නතුනේ ඇති කරගන්න ඕන. කායික මානසික සුවය. බුදුහාඳුර ඒකයි කියන්නේ උබෝ සද්ධා වදඤ්ඤෝච සංඤතා ධම්ම ජීවිනෝ තේ හොන්ති ධානපතයෝ අඤ්ඤ මඤ්ඤං පියං වදා. උබෝ සද්ධා දෙන්නම එක වගේ ශ්‍රද්ධාවන්ත වෙන්න ඕන. මොකද්ද පින්නතුනි ශ්‍රද්ධාව කියන්නේ? දස්සන කාමෝ සීලවකං සද්ධම්මං සෝතු මිච්ඡති විනේය මච්ඡේර මලං සවේ සද්දෝති උච්චති. සිල්වතුන් වහන්සේලා දකිනු කැමැත්ත, සද්ධර්මය අසනු කැමැත්ත, ඒ වගේ මසුරු මල දුරු කරන ස්වභාවය, මෙන්න මේවට තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒ ශ්‍රද්ධාව කියන එක පින්නතුනි පන්සලට එළඹෙනකොටම ඇති වෙන එකක්. සද්ධා ජාතෝ උපසංකමති උපසංකමන්තෝ පෛරුපාසති කියලා චංකී සූත්‍රයේදී උගන්වන්නේ ඕකයි. ශ්‍රද්ධාව ඇති වුණාම තමයි පන්සලට එන්න, හාමුදුරු හම්බෙන්න, දම්පින්කම් කරන්න, ආශිර්වාද ලබා ගන්න හිත කියන්නේ. ඉතින් ඒ නිසා පින්නතුනි ශ්‍රද්ධාව හරිම අවශ්‍ය එකක්. ශ්‍රද්ධාවෙන් තොර එක්කෙනාට ඒකෙන් නියම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා ශ්‍රද්ධාව ඇති කර ගන්න ඕන. මමේව බුද්ධෝ මමේව ධම්මෝ මමේව සංඝෝ මගේමයි බුදුහාඳුරෝ මගේමයි ධර්ම රත්නය මගේමයි සංඝයා කියන තුනුරුවන් මමත්වයෙන් සලකන ස්වභාවයට පින්නතුනි අපි මෙතන පෙන්නා දුන්න ශ්‍රද්ධාව කියලා. ඉතින් ඒ නිසා ශ්‍රද්ධාවත් පින්නතුනි හරියට කොටස් තියෙන එකක්. ඒ කියන්නේ ආකාරවතී සද්ධා, ඒ වගේම පින්නතුනි එහෙම නැත්නම් විචාරශීලීත්වයක් නැති ශ්‍රද්ධාව තියෙනවා. ඒ වගේම විචාරශීලී භවෙන් යුතු ශ්‍රද්ධාව තියෙනවා. ඒ කියන්නේ තුනුරුවන්ගේ ಗುಣ දැන පහදිනවා, එහෙම නැතුව පහදිනවා. බුදුආර උගන්වන්නේ පරිප්ලව පසාදස්ස පඤ්ඤානි පරිපූර්ති නේද? ඉල්පෙන ශ්‍රද්ධාවෙන් යුක්ත එක්කෙනාට ඒ ශ්‍රද්ධාවෙන් පින්නතුනි නියම ධර්මයේ දකින්න බෑ. ඒකට කියවේ අමූලිකා සද්ධා කියලා. අමූලිකා ශ්‍රද්ධා කියන්නේ පින්නතුනි අර යහපත් ශ්‍රද්ධාව නෙමෙයි. නිකන් ඒ වෙලෙට එක සැරේට ඇති කරගන්න, නැත්නම් තුනුරුවන්ගේ ಗುಣ ගැන හිතන්නේ නැතුව ඇති කරගන්න, සිද්ධියක් දැකලා ඇති කරගන්න ඒ අමූලිකා ශ්‍රද්ධාව බුදුහාරෝ බැහැර කරලා උන්වහන්සේ දේශනා කළේ ආකාරවතී සද්ධා තුනුරුවන්ගේ ಗುಣ දැන පහදින ස්වභාවය ඇති කරගන්න. ඉතින් මේ ශ්‍රද්ධාව හරිම අවශ්‍යයි. ඒ වගේම පින්නතුනි මේ උබෝ සද්ධා වදඤ්ඤූච, වදඤ්ඤූ කියන්නේ පින්නතුනි වාක් සංවරය. මේ අත දන්නෝ බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම, මේ කිසිම වාග් දුෂ්චරිතයක යෙදෙන්න නරකයි. අපි නිතරම හොඟ හිතා ගන්න ඕන එකක් තමයි පින්නතුනි යුග දිවියටපත් වෙන අය මොනම හේතුවක් නිසාවත් මේ වාග් දුෂ්චරිතයන් යෙදෙන්නේ නැහැ කියලා. සමහර වෙලාවට අපි hina වෙන්න බොරුවක් කියනවා. ඒ hina වෙන්න කියන බොරුව සමහරලාට තමන් යුග දිවිය අවසන් කරන බොරුව වෙන්න පුළුවන්. මොකද ඒ නිසා බුදුහාඳුර ඉගැන්වුවේ අභූතවාදී නිර්යං උපේති. බොරු කියන කට්ටිය අපායමයි යන්නේ. ඒකං ධම්මං අතීතස්ස මුසාවාදිස්ස ජන්තුනෝ විතින්න පරලෝකස්ස නත්ති පාපං අකාරයන්. යම් කිසි කෙනෙකුට බොරු කියන්න පුළුවන් නම් එයාට කරන්න බැරි අකුසලයක් නැහැ කියලා තමයි පෙන්වුවේ. ඉතින් ඒ නිසා බොරු කියන කී තාම භයානකයි. හේතුව ඇයි? ඕනම නරක වැඩක් කරලා නැහැ කියන්න පුළුවන්, බොරු කියන්න පුළුවන් එක්කෙනාට. ඉතින් ඒ නිසා පින්නතුනි අපි මොනම හේතුවක් නිසාවත් බොරු කියන්න සූදානම් වෙන්න නරකයි. බොරුවේ ආදීනව දැනගන්න ඕන. බොරුව නිසාවෙන් Tamanට ඇති වෙන ගැටලු දැනගන්න ඕන. ඒ නිසානේ බුදුහාර දේශනා කරේ වචනයක් කියන්නේ ඉස්සෙල්ලා කරුණු පහක් ගැන හිතන්න කිව්වා. අත්වාදී, සත්‍යවාදී, භූතවාදී, ධම්මවාදී. මම මේ කියන්නේ අර්ථවත් එකක්ද? මම මේ කියන්නේ සිදු වෙච්ච දෙයක්ද? මම මේ කියන්නේ පින්නතුනි සත්‍යවාදී දෙයක්ද? මේම කියලා හිතන්න ඕන. අත්වාදී අර්ථවත්ද, සත්‍යවාදී සත්‍යවාදීද, භූතවාදී සිදු වෙච්ච දෙයක්ද, ධම්මවාදී ධර්මයට ගැලපෙනවද, විනයවාදී විනයට ගැලපෙනවද? කොටාරේ ජායතේ මුඛේ කියවන්නේ කටේ කෙටේරියක් තියනවා කියලා. ඒ නිසා පින්නතුනි අපි පුංචි කාලේ ඉගෙනගෙන තියෙන්නේ මහනෙල් සුවඳමය, කුඩමසු පිලි ගඳමය, දෙකට එක දියමය, හොඳට නරකට දෙකට කටමය. ඉතින් ඒ නිසා අපි මෙන්න මේ වාක් සංවරයේ හරීම අවශ්‍යකයි. ඒක නිසා තමයි බුදු සමයේ පින්නතුනි කායික දුෂ්චරිත 3යි, මානසික දුෂ්චරිත 3යි, හැබැයි වාචසික දුෂ්චරිත 4යි. ඒ නිසා අපි මේ වාචසික දුෂ්චරිතයන්ට පත් වෙන අය වශයෙන් මේ කට හොඳට පරිස්සම් කරගන්න ඕන. වචනයක් කියන්නේ ඉස්සර දෙතුන් සැරයක් හිතන්න ඕන. හිතල මොකද අපි කියපු වචනයක් ආයි පින්නතුනි ඇතුන් ලවාවත් අද්ද ගන්න බෑ. ඉතින් ඒ නිසා අපි මහන්සි අරගන්න ඕන. තමන් මොනම හේතුවක් නිසාවත් ඒ නරක වචන නොකියා ඉන්න. නොකිව්වට පස්සේ ආයි කරන්න දෙයක් නැහැ. කෘතස්ය කරණං නාස්ති. කළාට පස්සේ ආපහු ඒ ගැන කියවල වැඩක් නැහැ. සමහරලාට තමන්ගේ බිරිඳට හොඳටම බැනලා ඉවරලා පස්සේ කියනවා අනේ මට සමාව වෙන්න, මට ඒ වෙලාවේ කේන්තිය පාලනය කරගන්න බැරි වුණා. එහෙම කියලා. නමුත් ඒව කොච්චර කිව්වත් වැඩක් නැහැ. ඇඳුම් පැළඳුම් යාන වාහන ඉඩ කඩම් මොනව දුන්නත් අර කැඩුණු හිතක් හදන්න බෑ. ඒ නිසා වචනය හොඳට සංවර කරගන්නට ඕන. උබෝ සද්ධා වදඤ්ඤූච සංඤතා තම්පත් වෙන්න ඕන. නේද? ගිහියෙකුගේ විවාහේ හා සාමණේරුගේ මහලු පැවිද්ද යනු සංසුන් භවයේ සමාරම්භයයි. ए निसा अपिपिन्नतुनि सन्सुन वेन्नट अवश्यई सन्सुन वीमें तमई अपे संवरे अति करगंट පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා පින්නතුනි මේ සන්සුන් බව අපේ ජීවිතේ අර්ථවත් කරන එකක්. දැන් බලන්න මේ යුග දිවියටපත් වෙච්ච මේ ඇත්ත හොඳට හිතන්න. හැම කාන්තාවක්ම හැම බිරිඳක්ම කැමති රෑ වෙනකොට සවස් වෙනකොට තමන්ගේ ස්වාමියා නිවසට එයි කියලා. මොකද කාන්තාවකට තියෙන ලොකුම හයිය තමන්ගේ සැමියා. තමන්ගේ අම්මා තාත්තා හිටියත් නැන්ද මාමා හිටියත් ඥාතීන් හිටියත් අයියලා කළ දූල පුතාලා කවුරු හිටියත් කාන්තාවකට තියෙන ලොකුම ශක්තිය තමන්ගේ ස්වාමියා. ඒ නිසා ස්වාමිවරු වශයෙන් මේ ඇත්ත මතක තියාගන්න රෑ වෙන්න ඉස්සෙල්ලා තමන්ගේ නිවෙස් කරා යන්න. මොකද හේතුව ඒ ස්වාමි යුගදිවියේ අර්ථවත් බව රඳා පවතින්නේ මේ දෙන්නාගේ සමගි සම්බන්ධයේ දිගින් දිගට පැවතුනොත් විතරයි. ඉතින් ඒ නිසා බුදුහාඳුර ඉගැන්වුවා මේ සංයත බව තමන් කරන හැම වැඩක්ම පින්නතුනි තැම්පත් කරන්න ඕන. ආවට ගියාට කරන්න හොඳ නැහැ. ඒ කියන්නේ ඒ කරන වැඩ හැම එකක්ම හිතන්න ඕන. සම්පජඤ්ඤ භාවනාවේදී කියලා දුන්නා වගේ සබ්බාය සම්පජඤ්ඤ සාත්තක සම්පජඤ්ඤ ගෝචර සම්පජඤ්ඤ අසම්මෝ සම්පජඤ්ඤ මම මේ කරන්න යන වැඩේ අර්ථවත් දෙයක්ද මම මේ කරන්න යන දේ අනර්ථවත් දෙයක්ද මම මේ කරන වැඩේ මොන විදියට සිදු කරන්නේ මොන කාලෙත් සිදු කරන්නේ මොන තැන සිදු කරන්නේ કોઈ ක්‍රමයකින්ද සිදු කරන්නේ මේ සඳහා අවශ්‍ය කරන ප්‍රාග්ධනය මට ලැබෙන්නේ කොහොමද. ඉතින් අන්න ඒ වගේ පින්නතුනි එකිනෙක සංවිධානය කරලා තමයි යමක් කරන්න ඕනේ. එතකොට තමයි මේ යුග දිවිය අර්ථවත් වෙන්නේ. इति एनिसा पेन्नु अपिन्नतुनि मे वो सद्दा वदन्युच संयता धम्म जीविनो धार्मिक दिव्यक गत करन्न ඕන. කාටවත් කරදරයක් නැතුව ඒ කියන්නේ පින්නතුනි අත්අභ්‍යාබාධාය සංවත්තේය පරබ්‍යාබාධාය සංවත්තේය තමන්ටත් වදයක් නැති අනිත් එක්කලාටත් වදයක් නැති දිවියක් තමයි ගත කරන්න ඕන. එහෙම ඒ ගත කරනකොට ඒක තමයි යුග දිවිය අඤ්ඤ මඤ්ඤං පියං වදා නැවතත් බුදුහාඳුර අවධාරණය කරනවා පින්නතුනි. ඔවුන් ඔවුන්ට ප්‍රිය බස් කතා කරමින් ඕන කටයුතු කරන්න. ඉතින් ඒ නිසා මේ ප්‍රිය වචනය කියන එක යුග දිවියක් ගත කරන දෙන්නෙකුට හරිම අවශ්‍ය දෙයක්. දැන් බලන්න නකුල මාතා නකුල පිතා කතාවේදී නකුල මාතා බුදුහාඳුරන්ට කියා සිටින්නේ මොකද්ද? ස්වාමීනි මේ මගේ ස්වාමියා අපි දෙන්න විවාහ වුණේ බොහොම කුඩා කාලයේදී. හැබැයි මගේ මේ ස්වාමියා මගේ දිහා කවදාවත් රවලවත් බලලා නැහැ. නරක වචනයක් කවදාවත් කියලා නැහැ. වගේම නකුල පිතා කියන්නේත් ඒකමයි ස්වාමීනි මේ බලන්න මගේ බිරිඳ කවදාවත් මා දිහා රවලවත් බල්ල නැහැ. මාත් එක්ක කවදාවත් එකට එක් කතා කරලා නැහැ. මගේ හිත රිද්දල නැහැ. ඔහොම කියලා තමන්ගේ බිරිඳ ගැන විශාල වර්ණාවක් නකුල පිතා සිදු කරනවා. ඉතින් දැන් බලන්න විසාකා මනාපකායික සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ උගන්වනවා කාන්තාවක් තුළ තිබිය යුතු ගුණාංග. ඒක පුබ්බට්ටායි පච්චා නිපාතිනී කිංකාර ප්‍රතිස්සාවිනී මනාපචාරී ප්‍රියවාදිනී ඔයි වගේ පින්නතුනි ගුණාංග පෙන්නලා තියෙනවා. පුබ්බට්ටායි කාන්තා පින්නතුනි උදෙම්ම නැගිටින්න ඕන. විශේෂයෙන්ම දැන් බලන්න පරණ අම්මලා උදේ පාන්දර 4ටත් කලින් නැගිටලා මූණකට සෝදලා වතුර ටිකක් පානය කරලා මල් පහන් පූජා කරලා බුදුහාඳුරන්ට බුද්ධ පූජාව තියලා ඊට පස්සේ පින්නතුනි පට්ටාන කියලා. දැන් ඉතින් අපේ ඇත්තෝ අහනවා මොකද්ද මේ පට්ටාන කියලා නේද? මේ ඇත්තෝ අහලා තියන්නේ අත්ති ප්‍රත්‍ය නැත්ති ප්‍රත්‍ය හේතු ප්‍රත්‍ය අධිපති ප්‍රත්‍ය අනන්තර ප්‍රත්‍ය සමානන්තර ප්‍රත්‍ය පුරේජාත පත්‍ය සාජාත ප්‍රත්‍ය ඕම කියලා ප්‍රත්‍ය 24ක් පිළිබඳ සඳහන් වෙන බුද්ධ ආගමේ තියෙන ඉතාම සුවිශේෂී කොටසක් තමයි මේ පින්නතුනි පරිසම්පාදේ නැත්නම් මේ පට්ටාන තියෙන්නේ. මේ පට්ටානේ කියන එක හරියම වැදගත් එකක්. ඕක තමයි ඉස්සර මිනිස්සු උදේ බුදුන් ඇඳලා කිව්වේ. දැන් මේ පට්ටාන කියන්න දන්නේ නැත්නම් අඩුතරමේ මේ ඇත්තෝ පිරිස් සූත්‍රයක්වත් උදේට කියනවද කියලා තමන්ගේ හිතෙන් කල්පනා කරලා අහන්න. එතකොට කාන්තාවක් වුණාම උදේ පාන්දර නැගිටලා මේව කරන්න ඕන. පුබ්බට්ටායි පච්චා නිපාතිනී. පසුව තමයි නිදාගන්නේ. ඒ කියන්නේ සැමිය ඔක්කොම දූල පුතාලා මේ ඔක්කොම කට්ටිය නිදාගත්තට පස්සේ තමයි අම්මා නිදාගන්නේ. පච්චා නිපාතිනී. ඒ වගේම කිංකාර පටිස්සාවිනී කියන්නේ පින්නතුනි තමන්ගේ ස්වාමියාට හරිම කීකරුයි. කවදාවත් ස්වාමියා ඉක්මවා යන්නේ නැහැ. යමක් කිව්වම බොහොම නිහඬව හොඳට සාවධානව අහනවා. එකට එක් කතා කරන්න යන්නේ නැහැ. සම නුරුස්සන ගතියක් නැහැ. වැරද්දක් වුණා නම් බොහොම තැම්පත්ව කියලා දෙනවා. අන්න ඒ වගේකින් පින්නතුනි කිංකාර පටිස්සාවිනී මොනම හේතුවක් නිසාවත් තමන්ගේ ස්වාමියා ඉක්මවා යන්න ස්වාමියාට දොස් කියන්න ස්වාමියාගේ තර්ජනය කරන්න ওই වගේ දේවල් වලට යන්නේ ඒ වගේම පින්නතුනි කුබ්බට්ටායි පච්චා නිපාතිනී කිංකාර පතිස්සා මනාපචාරිනී බොහෝම ලස්සනට හැසිරෙන්නේ හැසිරෙනකොට ඒ කියන්නේ හොඳට නාල කරලා පිරිසුදු වෙලා කොණ්ඩේ වරලස හොඳට පීරලා පිරිසුදු ඇඳුමක් ඇඳලා ගැලපෙන ඇඳුමක් ඇඳලා බොහොම තැම්පත්ව තමයි ඉන්නේ නිතරම පින්නතුනි පිරිසුදුව ලස්සනට දැක්කම දැකුම් කළු විදියට ආදර්ශමත් විදියට ඉන්න කාන්තාවක් තමයි නියම බිරිඳක් වශයෙන් පෙන්වා දීලා තියෙන්නේ. ඒ වගේම ප්‍රියවාදිනී කිසිම දවසක කේන්ති අරන් කතා කරන්නේ නැහැ. නිතරම කතා කරන්නේ පින්නතුනි ප්‍රියවාදී වචන. ඉතින් අන්න ඒ වගේ තත්වයක් තමයි පින්නතුනි මේ කාන්තාවගේ තියෙන්නේ. මෙන්න මෙහෙම යුගදිවියක් ගත කරන අයට ඒ යුගදිවිය සාර්ථක එකක් බවට පත් වෙනවා. අමුතුවෙන් එයාට දුක් විඳින්න දෙයක් නැහැ. ඒ අත්ව මනාපකායි කියන දේවලෝකේ උපදිනවයි කියලායි මේ සූත්‍රයේදී බුදුහාඳුර උගන්වන්නේ. ඉතින් ඒ නිසා අපේ පින්නතුන් හොඳට හිතට ගන්න මේ යුග දිවියටපත් වෙනවා කියන්නේ පින්නතුනි ලෞකික ජීවිතයේ රස වින්දනයක් සඳහා වීමක් නෙවෙයි. ඒක පින්නතුනි දූපුතුම් මෙලවට දායාද කරමින් පින්කම් කරමින් ආරෂ්ඨාංග මාර්ගයේ අනුගමනය කරන යහපත් හොඳ ජීවිතයක් මෙලව පරලොව දෙලොව සැනසෙල්ලට හේතු වෙන එකක්. ඉතින් අන්න ඒ යුග දිවිය අර්ථවත්ව ගත කරන්න අපේ පින්නතුන් මෙන්න මේ කරුණු ටික තමන්ගේ හිතට ගන්න. ඒ සඳහා අපේ පින්නතුන්ට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා. ලංකා වාසීන්ටත් ලෝක වාසීන්ටත් මේ පැමිණලා තියෙන කොරෝනා මහා වසංගතය දුරු වෙලා මේ පින්නතුන්ට යහපත් වැඩ හොඳ වැඩ කරගෙන යන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව නිරෝගී භාවයේ ලැබේවා දෙවියෝද නිවන් දකීවා මේ ඇත්තන් නමින් මිය ගිය හැම දෙනාටමත් කොරෝනා උපද්‍රවයෙන් මිය ගිය හැම දෙනාටමත් මේ පින් ලැබේවා අනුමෝදන් වේවා අපේ නෑයෝ සුඛී සුවපත් වේවා යතෝ හිතපතර බෝධියකින් අමා මහ නිවනින් සනසීම උදා කරගනීවා අවසන අපි කාටත් සාන්තාරික දුක්ඛයන්ගෙන් එතර වීමෙන් ලබන අමා මහ නිවනින් සනසීමම ලැබේවා කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි. සමාජ සංගායනා.